සිංහරාජ ජාතික උරුම වනභූමිය සිංහරාජ වනරක්ෂිතයක් තමයි සිංහරාජය කිව්වහම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මතක් වෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම අපි දන්නවා මේ 1988 ජාතික උරුම වනභූමි පනත යටතේ සිංහරාජයේ ඒ කියන්නේ හෙක්ටයාර 11887ක් විතර ප්‍රකාශයටපත් කරනවා ජාතික උරුම වනභූමියක් විදියට. එකමක වෙ ජාතික උරුම වනභූමිය ලංකාවේ තියෙන ප්‍රකාශයටපත් කරනවා. ඊට පස්සේ 2019 දී මේක හෙක්ටයාර 36000 ගානක් දක්වා වැඩි කරනවා වන සංරක්ෂණ ආඥා පනත යටතේ. එතකොට අපි අපිට මතක් වෙන්නේ අපිට කියන එක අපිට කියවහම මෙතන ඉන්න අපි කණ්ඩායමට නෙමෙයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ එහෙම නැත්නම් අදාළ විශේෂභාර අමාත්‍යංශයේ ඉන්න නිලධාරීන්ට මතක් වෙන්නේ සිංහරාජ අඩවියේ කිව්වහම මෙන්න මේ ප්‍රකාශයට පත් කරලා තියෙන ඉඩම් ප්‍රමාණය. එතනින් එහාට සිංහරාජයක් නැහැ කියලා තමයි ඔවුන්ගේ අදහස තියෙන්නේ. දැන් එතකොට මෙන්න මේක අපි निराකරණය කරගත යුතුයි. දැන් අපි දන්නවා මුලින්ම 1800 ගණන්වල මුලින්ම සිංහරාජ්‍ය අඩවියේ ඉතාම සුළු වනාන්තර ප්‍රමාණයකින් ආරම්භ කළ ආරක්ෂිත තත්ත්වයට පත් කරන්නේ. හෙක්ටයාර නෙමෙයි එතකොට අක්කර 2000 ගණනක් විතර මුලින්ම ප්‍රකාශයට පත් කරා 1800 ගණන්වල උමුම ඇවිල්ලා 1988 වෙනකම්ම සිංහරාජ අඩවියේ ආරක්ෂිත විදිහට ප්‍රකාශයට පත් කළා තිබ්බේ ඉතාම සුළු වනාන්තර ප්‍රමාණයක්. දැන් එතකොට 1988 වෙනකොට හෙක්ටයාර 11000 ගණනක් ප්‍රකාශයට පත් කරගන්න බැරි වෙනවා. ඒ කාලයේ පුරාම සිංහරාජ අඩවියේ වනාන්තර හරණය දිගින් දිගටම සිද්ධ වුණා නම් ආරක්ෂිත වලින් පරිබාහිරව තියෙන වනාන්තර ඉදි කරන්න පුළුවන් කියන අදහස මත සිද්ධ වුණා නම් එහෙම වුණා නම් අද වන විට හෙක්ටයාර 36000ක් වෙනකන් සිංහරාජය ප්‍රකාශයට පත් කරගන්න බැරි වෙනවා. මොකද හේතුව තමයි ඒ පවතින කාලවකවානුවේදී තියෙන தত্ত্বය පදනම් කරගෙන විතරක් අපි මේ ආරක්ෂිත ප්‍රකාශයට පත් කිරීම හෝ ආරක්ෂිත පිළිබඳව අපි හිතනවා නම් අවසානයේදී සිද්ධ වෙන්නේ ආරක්ෂිතයෙන් පරිබාහිරව ඒ පිළිබඳව විද්‍යාත්මක දැනුම වර්ධනය වෙනකොට ඒවා ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් නැති වෙලා යනවා. ඒ ක්‍රමවේදයක් නෙමෙයි ආරක්ෂා කරගන්න දෙයක් නැති වෙලා යනවා. අපි හිතමු දැන් අපි එතනින් එහාට ගිහින් 1988 කියලා හිතමු 1988 ජාතික උරුම වනභූමි පනත යටතේ සිංහරාජයේ හෙක්ටයාර 11887ක් විතර ප්‍රකාශයට පත් කරන ජාතික උරුම වනභූමියක් විදියට. එතන ඉඳලා 2019 වෙනකම්ම සිංහරාජ අඩවියේ පිහිටලා තියෙන වනාන්තර අර ආරක්ෂිත වලට එකතු වෙලේ නැහැ එක බිම් මඟලක්වත්. එහෙම තත්ත්වයක් පැවතුනා නම් එහෙම ඒ අනිත් වනාන්තර ටික අපි ආරක්ෂා නොකරගත්තා නම් එහෙම අදවන විට හෙක්ටයාර 36000ක් දක්වා සිංහරාජ වර්ධනය කරගන්න බැරි වෙනවා. සිංහරාජ ආරක්ෂිත ප්‍රදේශය වර්ධනය කරගන්න බැරි වෙනවා. දැන් අදවන විට මේ 36000 පරිබාහිරව විශාල වනාන්තර ප්‍රමාණයක් තියෙනවා ආරක්ෂා කරගන්න. දැන් එතකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ එහෙම නැත්නම් අදාළ විශේෂභාර අමාත්‍යංශයේ හෝ එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙකු හෝ හිතනවා නම් සිංහරාජ අඩවිය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රකාශයට පත් කරපු භූමි ප්‍රදේශ පමණක් ආරක්ෂා කර ගැනීම කියලා ඒක හරහා ජෛව සුරක්ෂිතතාවයක් ඇති කරගන්න බෑ. ඉතින් මෙන්න මේ පදනම මත තමයි අපි අද මේ අදහස් දැක්වීම ටික සිද්ධ කරන්නේ. දෙහිඳා මට බොහොම චූටි වෙලාවක් දෙන්න මම මේ පැනල් එකේ ඉන්න කණ්ඩායම්ගෙම පොඩි අවසරයක් ඉල්ලනවා. මොකද මේකේ මල්ටිමීඩියා එක සකස් කරගන්න මේ ස්ක්‍රීන් එක එහෙම තියාගන්න වෙන්නේ පොඩි ටිකක් කට්ටිය අවහිර වෙන විදිහට. නමුත් විනාඩි 15ක විතර කාලයක් මට දෙන්න මේ කදා ආධාරයෙන් එහෙම නැත්නම් මේ විෂුවල් ස්කීපයක් පාවිච්චි කරලා මට මේක පොඩ්ඩක් ඔබතුමන්ලට පැහැදිලි කරන්න අවස්ථාව දෙන්න. දැන් මම මුලින්ම සඳහන් කරා සිංහරාජ අඩවියේ දැනට ප්‍රකාශයට පත් කරලා තියෙන භූමි ප්‍රදේශ ප්‍රමාණය හෙක්ටයාර 36000ක් වෙනකොට ඒ කියන්නේ දිස්ත්‍රික්ක 4ක ගාල්ල මාතර කළුතර සහ රත්නපුර කියන දිස්ත්‍රික්ක 4 තමයි සිංහරාජ අඩවිය අදවන විට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මේ හෙක්ටයාර 36000 ගන්න. දැන් එතනින් පරිබාහිරව ගත්තොත් එහෙම එතනින් පරිබාහිරව තව විශාල වනාන්තර ප්‍රමාණයක් තියෙනවා ආකාර කීපයක පවතින වනාන්තර. ඒවා ආරක්ෂිත තත්වයට පරිවර්තනය වෙලා නැහැ. හරි. ආරක්ෂිත තත්වයට පරිවර්තනය වෙලා නැහැ. දැන් මං හිතන්නේ මේ සිටියම දැන් පැහැදිලිව පේනවා ඇති නේද? දැන් මේ සිටියමේ තියෙනවා ඔය කොළපාටින් පේන කොටසට ඉස්සෙල්ලා මුලින්ම රෝස පාටින් පේන කොටස ගත්තාම මේ කොටස තමයි මුලින්ම ප්‍රකාශයට පත් කරපු හෙක්ටයාර 11187 කියන භූමි ප්‍රමාණය.
එතකොට දැන් ඔය භූමි ප්‍රමාණය විතරක් 1988 ඉඳලා අද වෙනකන් අපි ආරක්ෂා කරගෙන ගියා නම් එහෙම අර වටේ තියෙන විශාල වනාන්තර ප්‍රමාණය අද වන විට අදට අපට අහිමි වෙන්න ඉඩ තිබුණා. හැබැයි එක පැත්තකින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනිත් පැත්තෙන් පරිසර ක්‍රියාදරයෝ ඇතුළුව බොහෝ කණ්ඩායම් විසින් කරපු ලොකු බලපෑම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට ඒවත් යම් තාක් දුරකට ආරක්ෂා කරගැනීමින් යන්න පුළුවන් හැකියාව ලැබුණා. ඊට පස්සේ 2019 වෙනකොට ඔය කොළපාට පේන ඉතිරි කොටස් ටික ප්‍රකාශයට පත් කරා. අපි ඊළඟ සයිඩ් එකට ගිහම පෙනේ දැනට සම්පූර්ණම ප්‍රකාශයට පත් කරලා තියෙන ප්‍රමාණය. ඒතොර දැන් පේනවා මේ සිටියමේ ප්‍රධාන එක කොටසක් තියෙනවා. ඊට පස්සේ තව උඩින් තව කෑල්ලකුත් එක්ක හෙක්ටයාර 36000ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා වනාන්තර සිංහරාජ වනරක්ෂිතය විදිහට. වන සංරක්ෂණ ආඥා පනත යටතේ. ඒ එහෙම ප්‍රකාශයට පත් කළාට තව එතනින් පරිබාහිරව තව විශාල වනාන්තර ප්‍රමාණයක් තියෙනවා. ඒවා සමහර ඒවා බොහෝ කුට්ටිකරණයට ලක්වෙච්ච වනාන්තර. මොකද ඒකට හේතුව තමයි සිංහරාජයේ පහත රට ප්‍රදේශවල දැන් අපි සිංහරාජයේ කොටස් දෙකකට බෙදුවොත් එහෙම සිංහරාජය අපි හිතමු දැන් ඔය බටහිර ප්‍රදේශයට සහ ඊට අමතරව මේ වයඹ කලාපයේට බරව පිහිටලා තියෙන කොටස් ටික ගත්තාම පහත රට තෙත් කලාපයට අයිති වෙනවා. ඊට පස්සේ අනිත් බටහිර කොටස මේ නැගෙනහිර කොටස ගත්තොත් එහෙම ඒ කොටස් වල වැඩිපුරම දකින්න ලැබෙන්නේ උපකඳුකර වැසි වනාන්තර තමයි දකින්න ලැබෙන්නේ. එතකොට මේ කොටස් දෙකේ ගත්තත් ජෛව ප්‍රජාව ගත්තාම එකිනෙකට වෙනස්. එතකොට පහත රට තෙත් කලාපයට අයිති කොටස් වල බහුල වශයෙන්ම සිද්ධ වෙන ක්‍රියාවලිය තමයි පහත රට තේ වගා කිරීම සඳහා ඒ ප්‍රදේශයේ තියෙන වනාන්තර ටික ක්‍රමක්‍රමයෙන් එලිපෙහෙලි කිරීම වලට ලක් වෙනවා. ඒක විවිධ ආකාරයෙන් එලිපෙහෙලි කිරීම වලට ලක් වෙනවා. ඒක රක්ෂිත වලින් පරිබාහිරව තියෙන මම කිව්වා තව විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. සමහර ඉඩම් තියෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් තියෙනවා. සමහර ඒවා තියෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ යටතේ පවතින ඉඩම් ඒවා විවිධ සමාගම් වලට වතු සමාගම් වලට බදු දීපු ඒවා තියෙනවා. ඊට අමතරව තව තියෙනවා නින්දගම් ඉඩම් විදියට හඳුන්වන වනාන්තර ඉඩම් ප්‍රමාණය. මෙන්න මේ ආකාරයෙන් ගත්තාම ඊට අමතරව පෞද්ගලික වනාන්තර ඉඩම් තව ප්‍රමාණයක් තියෙනවා. මේ විදියට ගත්තාම සිංහරාජයේ දැනට ප්‍රකාශයට පත් කරලා තියෙන ඔය තද්ද කොළපාටින් පේන ප්‍රදේශයෙන් පරිබාහිරව තියෙන තව විශාල කොටසක් තියෙනවා රක්ෂිත නොවන වනාන්තර ඉඩම් අනාරක්ෂිතව පවතින වනාන්තර ඉඩම්. එතකොට මේවට එල්ල වෙන තර්ජන එකිනෙකට වෙනස්. දැන් අර මම කිව්වා පහතරට වැසි වනාන්තර වලින් ආවරණය වෙලා තියෙන සිංහරාජයේ බටහිර සහ නැගෙනහිර කොටස් වලට බරව පිහිටලා තියෙන ප්‍රදේශය ගත්තාම මේ ප්‍රදේශයේ තේවගාව සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම ඉදී තියෙන වනාන්තර පහතරට තෙත් කලාපීය වනාන්තර ටික එලිපෙහෙලි කිරීම සිද්ධ වෙන්නේ. ප්‍රධාන වශයෙන්ම තේවගාව සඳහා. ඊට අමතරව අපි සිංහරාජයේ නැගෙනහිර කොටසට ගියාම මීට වැඩිය වෙනස්. සිංහරාජයේ නැගෙනහිර කොටසේ එක පැත්තකින් තේවගාව සඳහා එලිපෙහෙලි කරනවා. ඊට අමතරව තව කොටසක් එලිපෙහෙලි කරනවා හෝටල් ව්‍යාප්ත කිරීම සඳහා. තව වනාන්තර ප්‍රමාණයක් එලිපෙහෙලි කරනවා වනාන්තරවල යටි ආවරණයේ එලිපෙහෙලි කරනවා එනසාල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා. ඒ කියන්නේ කඳුකර ප්‍රදේශවලට බරව පිහිටලා තියෙන. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම හඳපාන ඇල්ල ප්‍රදේශය ඊට පස්සේ මෝනින් සයිට් ප්‍රදේශය ගොංගල ප්‍රදේශය කුරුළුගල ප්‍රදේශය ඇතුළු මෙන්න මේ කොටස් උපකඳුකර තෙත් කලාපයට අයිති වෙන කොටස් සීත දේශ ගුණයක් පවතින වලාකුළු වනාන්තර විදිහට හඳුන්වන්න පුළුවන් මේ කලාපය මේ ප්‍රදේශ වල යටි ස්තරේ විවිධ ස්ථානවල එලිපෙහෙලි කරමින් එනසාල් වගාව ව්‍යාප්ත කිරීම සිද්ධ කරනවා. තව ප්‍රදේශවල තේ වගාව ව්‍යාප්ත කරනවා. තවත් ප්‍රදේශවල හෝටල් ඉදි කිරීම සඳහා එලිපෙහෙලි කිරීම කරනවා. එතකොට මෙන්න මේක ලොකු අභියෝගයක් මේ සිංහරාජ සමස්ත පද්ධතියටම. අනිත් එක තමයි විශේෂම කරුණ තමයි දැන් මේ සිංහරාජී නැගෙනහිර කොටසට බරව පිහිටලා තියෙන මේ උපකඳුකර වැසි වනාන්තර එහෙම නැත්නම් මේ වලාකුළු වනාන්තර විදිහට පැවතිච්ච කලාපය 2019 වෙනකම්ම ඉතරම් හොඳ නීතිමය ආවරණයකට යටත් වෙලා තිබුණේ නැහැ. ඒවැයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් විශාල ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව වන සංරක්ෂණ ආඥා පනති 20 විනිව ගන්ති යටතේ පාලනය වන රජයට අයිති වෙනත් කැලෑ කියන කොටස යටතේ පාලනය වෙච්ච වනාන්තර තිබුණා.
ඒවා තමයි 2019 වෙනකොට රක්ෂිත තත්වයට පරිවර්තනය කරන්න පුළුවන් වුණේ. ඒවෙන් සමහර ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වුණේ. ඒ හින්දා තමයි සිංහරාජයේට සුවිශේෂී ආරක්ෂාවක් 2019 අවුරුද්දේදී ලැබුණේ. මොකද හේතුව තමයි සිංහරාජයේ නැගෙනහිර කොටස කියලා කියන්නේ මුළු ලෝකෙම සිංහරාජයට විතරක් ආවේනික ජීවීන් බහුතර ප්‍රමාණයක් වාර්තා වෙන්නේ සිංහරාජ නැගෙනහිර කොටසේ. සිංහරාජ නැගෙනහිර කොටස විදිහට අපි හඳුන්වන්නේ ගොංගල ප්‍රදේශය, ඒ වගේම මෝනිසයිඩ් ප්‍රදේශය, හදපාන්නැල්ල ප්‍රදේශය, ඒ වගේම කුරුළුගල ප්‍රදේශය, මෙන්න මේ කලාපයේ ආවරණය වෙන ප්‍රදේශය. දැන් මේ ප්‍රදේශයේ අපි දන්නවා ඔබේ ජීවි විශේෂ, ඊළඟට උරග විශේෂ ප්‍රධාන වශයෙන්ම විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා මේ කලාපයට විතරක් ආවේනික. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ලංකා අරංගය කිව්වම දැන් කුරුල්ලෝ ගත්තාම අපි දන්නවනේ දැන් අරංගය ගත්තාම ඉහළ කඳුකර වනාන්තරවල විතරයි වාර්තා වෙන්නේ. මේ වනාන්තරවලත් නකල්ස් කඳුකරයේ හූටන් තැන්න අපි ගොඩක් වෙලාවට හූටන් තැන්න ප්‍රදේශයේ තමයි අරංගය ගැන කතා කරනකොට මතක් වෙන්නේ. ඊට අමතරව ශ්‍රීපාද අඩවිය, ඊළඟට මේ සිංහරාජ අඩවියේ මෙන්න මේ ගොංගල, ඊට පස්සේ කුරුළුගල මේ ආශ්‍රිත කලාපය, ඒ විතරක් නෙමේ මේ මෝනිසයිඩ් ප්‍රදේශයේ කියන කොටසේ විතරයි අරංගයව වාර්තා වෙන්නේ. එතකොට අපිට පේනවා මේ කලාපය උප කඳුකර වැසි වනාන්තරයක් විදිහට මෙතෙක් කාලයක් අනාරක්ෂිතව ආරක්ෂා වෙලා පැවතීමත්, නීතිමය ආරක්ෂාවක් නොමැතිව ආරක්ෂා වෙලා පැවතීමත්, ඒ කියන්නේ හාස්කමක් වගේ දෙයක්. හරි, අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ ස්ලයිඩ් එකෙන් පේන්නේ මෙන්න මේ කොටස. දැන් මේක ඔයගලන්ට පේනවා ඇති සිංහරාජ අඩවියේ 2019 අවුරුද්දේ ප්‍රකාශයට පත් කරපු ගැසට් නිවේදනය. මේ ගැසට් නිවේදනයේ යටතේ ඊට උඩ ස්ලයිඩ් එක, ඒ ගැසට් නිවේදනයේ යටතේ තමයි කොටස් දෙකක් විදියට, එහෙම නැත්නම් ඒකේ ෂෙඩියුල්ස් දෙකක් තියෙනවා. ෂෙඩියුල්ස් 1, ෂෙඩියුල්ස් 2 කියලා ඉවර වෙලා ඒ කොටස් දෙකක් විදියට සිංහරාජයේ හෙක්ටයාර් 36000ක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේක මං හිතන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මේ පරිසරයේ සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වන කණ්ඩායම් විසින් ගත්ත ලොකු උත්සාහයක ප්‍රතිඵලයක්. ඉතින් මේක සාධනීය තත්වයක්. දැන් මේ සාධනීය තත්වය අපි මෙතනින් වර්ධනය කරගන්න උත්සාහ දරන්න ඕනේ. නමුත් අද වන විට තියෙන්නේ මේ සාධනීය තත්වය මේ තත්වයෙන් හෝ පවත්වගෙන යන්න බැරි මට්ටමකට අද වන විට මේ ප්‍රදේශයේ සිද්ධ වෙන සංවර්ධන කටයුතු හේතු සාධක වෙලා තියෙනවා. අපි ඊළඟ සයිඩ් එකට ගියාම පේනවා, ඊළඟ සයිඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන් කොහොමද මේ සිංහරාජ අඩවිය තුළ වරින් වර එලිපෙහෙලි කිරීම සිද්ධ වෙන්නේ කියලා. දැන් මේ ස්ලයිඩ් එකෙන් පේනවා සිංහරාජ අඩවියේ සුවිශේෂීම ස්ථානය මෙතන. සුවිශේෂීම ස්ථානය කියලා කියන්නේ සිංහරාජ අඩවිය මං කිව්වා ෂෙඩියුල්ස් දෙකකට මේ වන විට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ, කොටස් දෙකක් විදියට ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට ඒ කොටස් දෙකෙන් ඉහළින් පිටලා තියෙන වළංකන්ද ඇතුළුව ඒ කලාපය ගත්තාම ප්‍රධාන වශයෙන්ම බෙදිලා යන ස්ථානය තමයි මෙන්න මේ බෝටිය තැන්න කියන අලිමංකඩ. එතකොට මේ බෝටිය තැන්න කියන අලිමංකඩ තමයි පහුගිය ඉතිහාසයේ පුරාම අපි ලොකු අරගලයක් කරේ ආරක්ෂා කර ගැනීම සඳහා. මම හිතන්නේ ජයන්ත මෙතන ඉන්නවා. අපි දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මුලින්ම මෙතන උත්සාහ දරුවා මේ බෝටිය තැන්න අලිමංකඩේ මේක අලිමංකඩක් විදියට හඳුන්වන්න හේතු ගණනාවක් තියෙනවා. ඒක ගැසට් කළවත් කොහෙවත් මෙහෙම මේ ලියලා ලිඛිතව සඳහන් වෙන අලිමංකඩක් නෙමෙයි. නමුත් අපි පොදු අහරෙන් පාවිච්චි කරනවා අලිමංකඩක් කියලා. ඒ විතරක් නෙමෙයි, එතන අලිමංකඩක්. මොකද හේතුව තමයි සිංහරාජ ප්‍රධාන කලාපයේ ඉඳලා මේ වළංකන්ද ප්‍රදේශයට අලියතුන් ගමන් කරන්න තියෙන එකම ප්‍රදේශය තමයි, එකම වනාන්තර ප්‍රදේශය විදියට පැවතිච්ච කලාපය තමයි මේ බෝටිය තැන්න අලිමංකඩ කියලා කියන්නේ. එතකොට මේ එහෙම නැත්නම් අපි ඉතින්ට හඳුන්වනවා කෝපි වත්, එහෙම නැත්නම් කෝපි කෑල්ල කියන ප්‍රදේශය මේ බෝටිය තැන්න අලිමංකඩ. දැන් මේ අලිමංකඩ මුලින්ම වතුර බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා පළවෙනියෙන්ම එලිපෙහෙලි කිරීම වලට ලක් කළා. ඊට ලොකු අරගලයක් කරලා ඒක නතර කළා. ඒක නතර කළා ඉතාම කෙටි කාලයක් ඇතුළත ඊළඟට ඊළඟ හෝටල් ඉදිකිරීම පටන් ගත්තා. දැන් මේක හොඳට බලා ගන්න පුළුවන්. දැන් මේ ස්ලයිඩ් එක බැලුවාම පේනවා මම ඔය අවුරුදු කීපයක මේ පාර දෙපැත්තේ කොහොමද වනාන්තර පීරලා තියෙන්නේ කියලා සඳහන් කළා තියෙනවා. ඒතකොට ඔය බෝටි තැන්න අලිමංකඩේ 2020 අවුරුද්ද වෙනකම්ම වනාන්තර විදියට තිබුණේ. ඊළඟ සයිඩ් එකට ගියාම පේනවා
එතනින් පස්සේ පටන් අර ගන්නවා එලි පෙලි කරන්න 2020න් පස්සේ 2019 අන්තිම වගේ වෙනකොට පටන් ගන්නවා ඊට පස්සේ ඒ ප්‍රදේශය මෙන්න මේ ආකාරයෙන් එලි පෙලි කිරීම වලට ලක් කරනවා එතකොට මේ අලිමංකඩ කියලා කියන්නේ මේක මේ අලින්ට විතරක් වින් වෙච්ච අලිමංකඩක් නෙමෙයි මේකෙන් තමයි සිංහරාජ අඩවියේ සුවිශේෂීම කලාප දෙකක් එකිනෙකට එකතු කරන කලාපය එතකොට මේකෙන් सिद्ध කරන්නේ සිංහරාජ අඩවියේ හදපාන්නැල්ල ප්‍රදේශය සහ මේ අපි වලංකන්ද කියන ප්‍රදේශයේ එකිනෙකට සම්බන්ධ කරන ප්‍රධානම කලාපය මේ ප්‍රදේශය. මෙතන සාමාන්‍යයෙන් තියෙන්නේ පළල තියෙන්නේ කිලෝමීටර් 1.8ක් විතර. දැන්ට ඉතුරු වෙලා තියෙන්නේ කිලෝමීටර් 1.5ක් විතර වගේ ප්‍රමාණයක්. දැන් මේ ප්‍රදේශයේ ඇතුළත තමයි පහුගිය ඉතිහාසයේ පුරාම මේ හෝටල් ඉදිකිරීම පටන් ගත්තේ. මං හිතන්නේ අපි දන්නවා ඔව් ගුරුගේ මෙනි කහවත ගුරුගේ මෙනි අයිති ඒ කියන්නේ පවුලට අයිති ඉඩම් විදියට හඳුන්වලා මේ ප්‍රදේශය ආරම්භ කරනවා එලිපෙහෙලි කරලා හෝටල් ඉදි කරන්න. දැන් එතකොට මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි දැන් 2020 ඉඳලා අනාවරණය කරගෙන එනකොට දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේකේ පාරිසරික පැතිකඩට වැඩිය අරගන්නේ මේ ව්‍යාපාරිකයින්ගේ පැතිකඩ. දැන් අද වන විටත් කරුණු ඉදිරිපත් කරනවා මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාම කනගාටුවට කරුණක්. මොකද හේතුව තමයි මේ විදිහට ප්‍රකාශයට පත් කරපු වනාන්තර පද්ධතිය සිංහරාජ අඩවිය පද්ධතියක් විදිහට ආරක්ෂා කරන්න තියෙන ප්‍රදේශය ඛණ්ඩණය කළා තව දුරටත් මේ ඉදිකිරීම කරද්දී ඒක මගහැරලා ඉන්නවා මොකද හේතුව තමයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැහැදිලිවම දන්නවා නෛතික බලය නැහැ වන සංරක්ෂණ ආඥාපනතට අනුව මේ ස්ථානයේ මේ තියෙන ඉදිකිරීම පාලනය කරන්න මොකද හේතුව තමයි මේ කොටස ආරක්ෂිතයට අයිති නෙමෙයි තියෙන කොටස එතකොට ඊටාම පටු සීමාවක් ඒ කියන්නේ උපරිම ඒ හරියේ පළල එනවා මීටර් 800ක් විතර මේ මේ පළල කොටසක් මීටර් 800 සමහර තැන් ඉතාම අඩු මීටර් 800ටත් වැඩි අඩු පළලක් තියෙන ප්‍රදේශයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ රක්ෂිත නැතුව. එතකොට මේ රක්ෂිත නොමැති වීමේ ප්‍රතිඵල විදියට සිංහරාජ මේ අඩවිය රක්ෂිත අඩවිය කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. දැන් මේක අපි උත්සාහ දරුව පහුගිය කාලේ පුරාම ලොකු බලපෑමක් කළා මේ දෙකේ කිනකට සම්බන්ධ කරන්න. මේ සම්බන්ධ කරගන්න ඒ ක්‍රියාවලිය යන අතරතුරදී අද වන විට මහා පරිමාණයෙම මේ ප්‍රදේශයේ ඉඩම් මෙලි පෙහෙලි කරමින් හෝටල් ඉදිකිරීම ආරම්භ වුණා. ඒ ආරම්භ වුණේ 2019 අවුරුද්දේ මේක ප්‍රකාශයට පත් කළාට පස්සේ. දැන් ඔයාලට පේනවා දැන් මේවා අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ දැන් 2019 ප්‍රකාශයට පත් කරාට පස්සේ මේ සිංහරාජ අඩවියේ මේ වනරක්ෂිතයේ මේ මායිම් ටික. එතකොට ඒගොල්ලෝ දැනගන්නවා එතනින් එහා සීමාවක් තියෙනවා මෙතෙක් කාලයක් රක්ෂිත වෙලා ආරක්ෂිත වෙලා තිබ්බ ප්‍රදේශී එක සීමාවක් තියෙනවා ඔවුන්ට ඉදිකිරීම කරන්න. එතකොට මොකද කළේ 2019 ප්‍රකාශයට පත් කළ ඉවරුණ හැටියෙම ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කළ නැති තීරුව මහා පරිමාණයෙන් මෙලිකේලි කළා හෝටල් ඉදිකිරීමක පටන් ගත්තා. ආරම්භ කළා. දැන් මේ හින්දා මොකද වෙලා තියෙන්නේ මේ සිංහරාජ අඩවියේ ප්‍රධාන පද්ධති දෙකක් එකිනෙකට ඛණ්ඩණය වෙලා තියෙනවා. මං හිතන්නේ මෙතන ඉන්න අයට ආපහු අලුතෙන් කියන දෙයක් නැහැ. වනාන්තර පද්ධති දෙකක් එකිනෙකට ඛණ්ඩණය වුණොත් මොකද වෙන්නේ කියලා හැම වෙලාවෙම වනාන්තර පද්ධති දෙකක් ඛණ්ඩණය වෙනකොට සුළු වනාන්තර පද්ධති දෙකක් මහා වනාන්තර පද්ධති දෙකක් නෙමේ පොඩි වනාන්තර පද්ධතියක් ඛණ්ඩණය වෙනවයි කියලා කියන්නේ ඒ ජෛව ප්‍රජාව එහෙම නැත්නම් ඉතාම කුඩා ගහනයක් ඒ වනාන්තර දෙක තුල ඉතිරි වෙන්න පටන් ගන්නවා මොකද මේ අතර සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා ඒ අතර සම්බන්ධතාවයේ බිඳ වැටෙනවා කියලා කියන්නේ ගහන හුදකලා වීම වලට ලක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා පරිණාමය ගැන කතා කරනකොට ගහනයක් හුදකලා වීම වැදගත් වෙනවා මේ පරිණාමීය ක්‍රියාවලියට. නමුත් මේ වගේ තත්ත්වයන් වලදී ඊට වැඩිය හාත්පසින්ම වෙනස් තත්ත්වයක් ඉන්නේ පොඩි ගහනයක් පොඩි වනාන්තර කුට්ටියක හුදකලා වෙනවා කියලා කියන්නේ ඒ ගහනය තුල ජාන ඒ කියන්නේ විකෘතිතාව වෙන්න පුළුවන් අවස්ථාවන් වැඩි වෙනවා. එතකොට වෙන්නේ කුඩා ගහනයක් රැඳිලා ඉන්නකොට ඒ ගහනය අතර විතරක් බෝවීම සිද්ධ වෙනවා. එතකොට කෙටි කාලීරයක් තුලදී ඒ ගහණය ජාන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදියට එහෙම නැත්නම් අපි හිතන ජාන සීමා සහිත වීමේ ප්‍රතිඵලයක් විදියට බොහෝ වෙලාවට වෙන්න පුළුවන් ඒ ගහණය සිතාම සීග්‍රයෙන් මද වෙලා යන්න පුළුවන්. තව පැත්තකින් සිද්ධ වෙන ක්‍රියාවලියක් තමයි සමහර ජීවි විශේෂ ඉන්නවා විශාල ප්‍රදේශයක් වෙන් කරගෙන ජීවත් වෙන විශේෂ. දැන් උදාහරණයක් හැටියට ගත්තාම අපිට මේ ප්‍රදේශයේ ජීවත් වෙන කොටි වගේ සත්තු ගන්න පුළුවන්. ඒ වගේ සත්තු විශාල ප්‍රදේශයක් වෙන් කරගෙන ජීවත් වෙන්නේ. එතකොට මේ විශාල ප්‍රදේශයක් වෙන් කරගෙන ජීවත් වෙච්ච සත්තු කුඩා ප්‍රදේශයකට සීමා වෙනකොට ඒගොල්ලන්ගේ ප්‍රධාන වාසස්ථානය කුට්ටිකරණය වීමේ ප්‍රතිඵල විදියට
මානවකියා ආකාරකම් වල වර්ධනය වීම ප්‍රතිඵල විදිහට ඒගොල්ලන්ගේ ආපව් අසම් ප්‍රදේශයේ එන්න එන්න කුඩා කරගන්න සිද්ධ වෙනවා. ඒකෝට සමහර වෙලාවට අනිත් සත්තුත් එක්ක ඝට්ටණයක් ඇති වෙන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම. ඊට අමතරව ඒගොල්ලන්ට වෙනත් ආහාර සඳහා සුළු සීමාවක් තුල ලොකු තරංගයක නිරත වෙන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ ඒ ගහණය සීග්‍රයෙන් වදවීමේ තර්ජනයට ඕන කරන පසුබිම ගොඩනැගීම. දැන් එතකොට එහෙමනම් දැන් අපි උත්සාහයක් දරන්න ඕනේ. දැන් 2019 අවුරුද්දේදී මේක ප්‍රකාශයට පත් කරගත්තට පස්සේ ඉතුරු වනාන්තර වලින් කොටසකුත් රක්ෂිත තත්ත්වයට පරිවර්තනය කරගත්තට පස්සේ ඊළඟට මේ ටික කොහොමද කඩිනමින් රක්ෂිත තත්ත්වයට පත් කළා ආරක්ෂා කරගන්නේ? මොකද මේකේ වටිනාකම් ගොඩක් තියෙනවා. මොකද හේතුව සිංහරාජ අඩවියේ සුවිශේෂීම කලාප දෙකක් එකිනෙකට සම්බන්ධ කරන ස්ථානෙ. පටු ස්ථානය. අනිත් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම තේවගාවෙන් ආවරණය වෙලා තියෙනවා. දැන් මේ ස්ථානේ විතරයි කිලෝමීටර 1.5කට ආසන්න ප්‍රමාණයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එහෙමනම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනිත් විශේෂ බාර ආයතන මැදිහත් වෙන්න ඕනේ මේ ටික කොහොමද කඩිනමින් රක්ෂිත තත්ත්වයට පත් කරගෙන මේ පද්ධතිය ආරක්ෂා කරගන්නේ. මොකද මේ පද්ධතිය ආරක්ෂා කරගැනීමේ වැදගත්කම තියෙන්නේ මේ ජෛව සුරක්ෂිතතාවය සඳහා විතරක් නෙමෙයි. දැන් අපි හිතන්නේ අපිට මතක් වෙන්නේ මේකේ ජෛව සුරක්ෂිතතාවය ගැනනේ අපි සඳහන් කරන්නේත් ඒ සම්බන්ධයෙන්. නමුත් එතනින් පරිබාහිරව ගත්තාම අපි දන්නවා කළුගඟ ඒ වගේම නිල්වලාගඟ ඊළඟට ගින්ගඟ ඇතුළුව මේ ගංගාවල ප්‍රධානම ජලපෝෂක ප්‍රදේශය වෙන්නේ මේ කලාපය. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ කලාපය තුළ දැන් ඊසාන නිර්තදිග මෝසම් සක්‍රිය වෙන කාලෙට ඒ අරන් එන වලාකුළු වල තියෙන ජලය පොළොවට ඇද ගැනීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා මේ වනාන්තර පද්ධතිය මත. මේ වනාන්තර පද්ධතිය නොතිබ්බොත් එහෙම මේ වලාකුළු ටික කැටි කරගෙන පහළට ගෙනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න තැනක් නැති වෙලා යනවා. එහෙම වුණොත් එහෙම වියලි කලාපයට පවා මේ ජල අර්බුද වලට මුහුණ දෙන්න නියමිතයි. මොකද හේතුව එක පැත්තකින් වලාකුළු වල තියෙන ජල වාෂ්ප ටික අනිබන්නේ කරලා පහළට ඇදගෙන වැස්සා අද ගන්නත් බෑ. ඊට පස්සේ වනාන්තරේ ඉන්නෙන්න භූමි ප්‍රමාණය අඩු වෙනකොට ඒවා භූගත වීමේ වැසි ජලයේ භූගත වීමේ යාන්ත්‍රණය හරි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතකොට ක්‍රියාත්මක නොවනකොට වෙන්නේ ඊළඟට ඒ ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතන ප්‍රමාණය වේගයෙන් මතු පිටින් ගලාගෙන යනවා විතරයි ඒක භූගත වෙලා වසර පුරාම ක්‍රමානුකූලව දිය පහරවල් වලට එකතු වීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. දැන් එතකොට අපිට දැන් ඒකත් එක්ක බැඳලා තියෙන කුෂිකර්මාන්තය. එතකොට අපිට මේක හුදකලා ක්‍රියාවලියක් නෙමෙයි. ඒකේ විතරක් නෙමෙයි ඊට පස්සේ පානීය ජල අවශ්‍යතාවය මේ සියලුම දේවල් එකිනෙකට බැඳලා තියෙනවා. දැන් එතකොට මේ දේවල් නැතුව අපි මේ ස්ථානය මේ විදිහට හෝටල් ඉදිකිරීමට ආරම්භ කිරීමේ ප්‍රතිඵල විදිහට අදවන විට දැන් මේ අලියතු දැන් ඉතුරු වෙලා ඉන්නේ දෙන්නේ විතරයි සිංහරාජ අඩවියේ අපි දන්න තරමින්. ඉතින් මේ සතුන්ට ගැවසුම් ප්‍රදේශයේ එන්න එන්න සීමා වෙනවා. සීමා වීමේ ප්‍රතිඵල විදිහට අපිට පහුගිය කාලේ පුරාම දකින්න ලැබිච්ච තත්ත්වය තමයි අපි පහුගිය කාලේ පුරාම මේ පිළිබඳව අපි දත් එකතු කළා. දැන් මේ වලංකන්ද ප්‍රදේශයෙන් පහුගිය කාලේ පුරාම වලංකන්ද ප්‍රදේශයට මේ අලි දෙන්න ගිහිල්ලා නැහැ. දැන් ඉන්නේ අනිත් ප්‍රදේශවල විතරයි. දැන් එතකොට මේ ප්‍රදේශවල ඒගොල්ලන්ට ගැවසුම් ප්‍රදේශ ප්‍රමාණය අඩු වෙනකොට ඒගොල්ලෝ ආහාර සඳහා වෙනත් ගම්මානවලට පිවිසෙනවා. දැන් අලි මිනිස් ගැටුම මේ කලාපය තුළ ගැටුමක් තත්ත්වයට වර්ධනය වෙන්න මේ හේතු සාධක තව දුරටත් බලපාලා තියෙනවා. දැන් එතකොට මේක අපි මේ හෝටල් ඉදිකිරීම ක්‍රියාවලියට අපි විරුද්ධ වෙන්නේ මේ වනරක්ෂිතය තුළ මේකේ හෝටල් ඉදිකිරීමේ ක්‍රියාවලියක් සඳහාද එහෙම නැත්නම් මේ නීති විරෝධී ක්‍රියාවලියක් විදියට හුවා දක්වලාද එහෙම නැත්නම් මේකේ තියෙන පාරිසරික සහ ජෛවවිද්‍යාත්මක වටිනාකම් මතද? දැන් මේක තේරුම් ගන්න බැරි සමාජයක එහෙම නැත්නම් නිලධාරීන් ඉන්න රටක අපි කොහොමද මේ වගේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කරගන්නේ? මේක තමයි තියෙන අපිට ලොකු අභියෝගය. දැන් මේක වන සංරක්ෂණ ආඥා පනතේ යටතේ මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි වුණාට තව අනපනත් ගණනාවක් තියෙනවා මේ ඒ යටතේ මේ සඳහා පිළියම් යොදවීම සඳහා හැකියාව තියෙන. මොකද හේතුව තමයි අවශ්‍යතාවය මතයි මේක අනපනත් භාවිතා කරන්න ඕන. මොකද මේ අනපනත් තියෙන්නේ ඒ වක්‍ර ඍජු නීතිමය තත්වයන් නොතිබ්බට. මම හිතන්නේ ජගත් ගුණවර්ධන මහත්මයා ඊළඟට පැහැදිලි කරයි වෙන අනපනත් ගණනාවක් තියෙනවා අපිට මේක ආරක්ෂා කරගන්න. එතකොට අපි ඒකට යොමු වෙන්නේ නැතුව මේක සිංහරාජයේ මේ වනරක්ෂිතය තුළ මේ ඉදිකරන හෝටලයක් නෙමෙයි කියලා ඉවරලා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමාජගත කරපු හැටියෙම මාධ්‍ය ඇතුළුව සියල්ලම විශ්වාස කරන්නේ මේක සිංහරාජයේ හැදෙන හෝටලයක් නෙමෙයි කියලාද? අපි පහුගිය කාලේ තුරාම දකින්න ලැබිච්ච තත්ත්වය ඒක. හැබැයි ඒකේ හානිකර ප්‍රතිඵල මේ වන විට භුක්ති විඳින්නේ ඒ කලාපේ ජීවත් වෙන ජෛව ප්‍රජාව. ඒක තමයි තියෙන කනගාටුදායක තත්ත්වය.
මේක හරිම ලේසි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය කාලේ අපි දැක්ක මාධ්‍ය වලින් අනාවරණය කළ සිංහරාජ මායිමේ ඉඳලා කිලෝමීටර් ගණනක් දුරින් කිව්වා මේ හෝටල් හැදෙන්න. ඒක සම්පූර්ණ බොරුවක්. සිංහරාජ අලුතෙන් ප්‍රකාශයට පත් කරපු මායිමේ ඉඳලා මීටර් 500ක් උපරිම තියෙන මීටර් 500ක් වගේ දුර ප්‍රමාණයක් තියෙන්නේ. ඔවුන් කිව්වේ කිලෝමීටර් 3කටත් වැඩි කියලා කිව්වා. දැන් එතකොට මේ වගේ වැරදි කරුණු සමාජගත කරනවත් එක්කම ඇති වෙලා තියෙන තත්ත්වය තමයි මේවා ආරක්ෂා කරගන්න තියෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බිඳවැටෙනවා. අපි ඊළඟ සයිට් එකට ගියාට පස්සේ ඊළඟට පේනවා සිංහරාජ අඩවියේ මේ සිංහරාජ අඩවියේ මම මේක සදාහන් කරන්නේ. සිංහරාජ වනාරක්ෂිතේ නෙමෙයි. මම සිංහරාජ වනාරක්ෂිතේට එනකොට වෙනමම සදාහන් කරන්නම්. දැන් මෙන්න මෙතන සිංහරාජ වනාරක්ෂිතේ තුල. දැන් මේ තියෙන්නේ සිංහරාජ වනාරක්ෂිතේ තුල මේ මෝනින් සයිට් කියන ප්‍රදේශයේ. එහෙම නැත්නම් සූර්යකන්ද කියන ප්‍රදේශයේ මෝනින් සයිට් ප්‍රදේශයට පිවිසෙන්න තියෙන සූර්යකන්ද කියන ප්‍රදේශයේ සිංහරාජ වනාරක්ෂිතයේ ඇතුලේ ප්‍රකාශයට පත් කළ තියෙන භූමි ප්‍රදේශයේ ඇතුලේ මහා පරිමාණයෙම එලිපෙහෙලි කරලා තේවගාව ව්‍යාප්ත කරනවා. අපි ඊළඟ සයිට් එකට ගියාම දකින්න පුළුවන් ඊළඟට තියෙන தත්ත්වය කොහොමද පියවරින් පියවර කියලා. දැන් මේ තියෙන්නේ මේ විදිහට රක්ෂිත වලින් පරිබාහිරව තියෙන ඉතුරු වෙලා තියෙන දැන් ප්‍රකාශයට පත් කළා තියෙන භූමි ප්‍රදේශ වලින් පරිබාහිරව තියෙන ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයිති වනාන්තර ඉඩම් ඊට අමතරව සන්නස් ඉඩම් කියන ඒවා සහ පෞද්ගලික වනාන්තර ඉඩම් කියන ඒවා කොයි විදිහටද එලිපෙහෙලි කරමින් තේවගාව ව්‍යාප්ත කරන්න කියලා. ඊට අමතරව වන රක්ෂිතය තුලත් එලිපෙහෙලි කිරීම සුළු මට්ටමින් සිද්ධ වෙනවා. ඒකේ ප්‍රතිඵල තමයි අර උඩ මේ ඡායාරූප වල පේන්නේ සිංහරාජ මායිමේම තියෙන මායිම් සලකුණුත් ඇතුළට ගස්වල පට්ට අයින් කරලා ගස් මරලා දාලා තමයි පියවරෙන් පියවර තේවගාබින් ව්‍යාප්ත කරමින් යන්නේ. මේක අපිට කොයිම වෙලාවකත් කියන්න බෑ සිංහරාජේ නොවන ඒවා කියලා ඉවර වෙලා. අපි ඊළඟට ස්ලයිඩ් එකට ගියාම අපි තව ඒ වගේ බලා ගන්න පුළුවන්. මේ තියෙනවා තව ප්‍රදේශයක්. මේ තියෙන්නේ සිංහරාජ අඩවියේම ප්‍රකාශයට පත් කරලා තියෙන භූමි ප්‍රදේශයේ ඇතුළත. විශේෂයෙන්ම බලංකන්ද කියන ප්‍රදේශයේ ඇතුලේ ස්ථාන ගණනාවක එලිපෙහෙලි කිරීම සිද්ධ වෙන ආකාරය. සමහර ස්ථානවල එලිපෙහෙලි කරන්න භික්ෂූන් වහන්සේලා පවා සම්බන්ධයි. ඉතින් මේක හරි කනගාටුදායක තත්ත්වයක්. සමහර ඉඩම් ඔවුන් විසින් අත්පත් කරගෙන තමයි එලිපෙහෙලි කරන්නේ. ඊළඟ සයිට් එකට ඊළඟට අපිට බලා ගන්න පුළුවන් සිංහරාජ අඩවියේ වැවගම කියන ප්‍රදේශයේ. දැන් මෙන්න මේ ස්ථානයේ තියෙනවා පෞද්ගලික වනාන්තර ඉඩමක් විදියට හඳුන්වන, නමුත් මේක සන්නස් ඉඩමක් විදියට හඳුන්වන විශාල ඉඩම් ප්‍රමාණයක්. අක්කර 400කට විතර වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් අක්කර 50ක් මේ වන විට පුද්ගලයෝ ගණනාවක් විසින් දැන් ඔකේ තියෙනවා මේ චම්පික මොකද්ද ශමිල තියෙන නම දෙවනියට තියෙන නම අර අයිනෙම තියෙන ස්ලයිඩ් එකේ චම්පික හරි නම අපි බලා ගන්නකම් කියමු. මේ ඒ පුද්ගලයා විසින් මේ වෙනකොට ඒ අක්කර 50 සිංහරාජයේ මායිම දක්වාම පාරවල් හදමින් එලිපෙහෙලි කරමින් යනවා. ඒ පුද්ගලයා විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙක් ඉංජිනේරුවරයෙක්. එතකොට ඔහු විසින් විදුලි බල මණ්ඩලයට අයිති උපකරණ පවා පාවිච්චි කරමින් අවභාවිතා කරමින් තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඉතින් මේ දැන් මේවා එලිපෙහෙලි කරනකොට දැන් එතකොට අපි දැන් සිංහරාජයේ දැන් මේවා සිංහරාජයේ නොනවා කියලා ඉවර වෙලා අපි කොහොමද මේවා අතහැරලා දාන්නේ? දැන් මේ වනාන්තර ප්‍රදේශයේ අපි බොහෝ කාලෙ පුරාම අධ්‍යයනයට ලක් කළා. මේ ස්ථානයේ ජීවත් වෙනවා සබරගමු කඳුවැටියට පමණක් ආවේනික නැනෝෆිස් සිලනිකස් කියන විශේෂය. එහෙම නැත්නම් රළු ගල් පරමැඩියා කියන විශේෂය. මේ කලාපේ විතරයි. මේ ස්ථානයේ තියෙන දියපහරවල් වල තියෙන ගල්පරවල බෝ වෙනවා සහ හමු වෙනවා. ඊට අමතරව සෙරන්ඩිප්ස්කෝප් සවුල් මේ මෑතකදී 2004 අවුරුද්දේදී දීපාල් වරකොඩ මහත්මයා විසින් සොයාගෙන නාමකරණයට ලක් කරපු පණ්ඩුවන් බස්සා. පණ්ඩුවන් බස්සා නිතරම වාර්තා වෙන වනාන්තර ප්‍රදේශයක් මේක. ඉතින් ඊටාම කනගාටුදායක විදිහට මේ වනාන්තර ටික විවිධ පුද්ගලයෝ මැදිහත් වෙලා එලිපෙහෙලි කරමින් යනවා. දැන් ඔහු එලිපෙහෙලි කරන්නේ මොකකටද කියලාවත් හොයාගන්න බෑ. බැකෝ යන්ත්‍ර පාවිච්චි කරලා එලිපෙහෙලි කරනවා. ඒ එලිපෙහෙලි කිරීමේ ප්‍රතිඵල විදියට නැනෝෆිස් එහෙම නැත්නම් රළු ගල් පරමැඩියට ඔහු පඩුවන් බස්සට වෙන බලපෑම විතරක් නෙමෙයි. එතනින් පහළ පවුල්
හතලියකට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා එතනින් එන දියපහරවල් වලින් පානීය ජල අවශ්‍යතාවය සපුර ගන්න. ඒ ස්ථානයේ ඒ දියපහරවල් හරස් කළා වතුර බට වලින් තමයි පානීය ජලය ලබා ගන්න. එතකොට ඒ ජලය ලබා ගන්න පුද්ගලයෝ මේ වන විට ජලය ලබා ගන්න බැරි තත්වයකට පරිවර්තනය වෙලා තියෙනවා. මොකද හේතුව තමයි වැස්සත් එක්කම අර ඉලිපෙලි කරපු වනාන්තර පාරවල් කපපු ප්‍රදේශවල හොදගෙන අර සම්පූර්ණ දියපහරවල් ටික සාමාන්‍යයෙන් අර අපි අර පිටිදිය කරා වගේ තත්වයට පරිවර්තනය වෙනවා වහින දවස් වෙනකොට. ලොකු පීඩනයක් ඒ පවුල් ටික. මොකද ඒගොල්ලන්ට වෙන ජල මූලාශ්‍රයක් නෑ වතුර ලබා ගන්න, පානීය ජලය ලබා ගන්න. දැන් එතකොට මේක අපිට සිංහරාජ අඩවියද නෙමේද මේ වහින විනාශයට ලක් වෙන්නේ? එතකොට මේ විනාශයට ලක්වීම හරහා බලපෑමට ලක් වෙන්නේ සිංහරාජ අඩවියේ සමස්ත ජෛව ප්‍රජාව ඇතුළුව ඒ ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව නෙමේද? අපි ඊළඟ සයිඩ් එකට යමු. ඊළඟ සයිඩ් එක තමයි මේ සයිඩ් එක. මම හිතන්නේ මේක ආන්දෝලනාත්මක තත්වයක් තියෙන තැනක්. මම හිතන්නේ ගොංගල අපි අර යෝෂිත රාජපක්ෂ එහෙම නැත්නම් රෝහිත රාජපක්ෂට අයිති. මම මේ හෝ කියලා කියන්නේ මේ දැන් එක එක්කෙනා ඒ දෙන්න අතර තරඟයක් තියෙනවා නේද? කාගේද මේ හෝටලේ කියලා ඉවර වෙලා මේ ඒ දෙන්නම තරඟයක්. දැන් මුලින්ම අපි දන්නවා ඉතාලම පැහැදිලිව යෝෂිත රාජපක්ෂටයි මේ හෝටලේ අයිති කියලා. ඊට පස්සේ දැන් ඒ හෝටලේ ගිනි තිබ්බට පස්සේ දැන් කියනවා නෑ යෝෂිතට නෙමෙයි අයිති රෝහිත රාජපක්ෂට කියලා ඉවරයි. අපි මේ දෙන්නගෙන් කවට අයිති වුණත් අපි සඳහන් කරනවා. දැන් මෙන්න මේ විදිහට දැන් මේ තියෙන්නේ ගැසට් නිවේදනය. මේ ගැසට් නිවේදනයේ යටතේ තියෙනවා 2011 අවුරුද්දේ මතුරුට වැලිලි සමාගමට ලබා දුන්නු බදුලා විසියට ලබා දුන්නු හේස්වත්තේ ගොංගල කියන ප්‍රදේශයේ අක්කර 1000ක් ඩී ගැසට් කරනවා මහින්ද රාජපක්ෂ විසින්. ඒවකට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට ඩීගසට් කරනවා. එහෙම නැත්නම් රක්ෂිත තත්ත්වයෙන් ඉවත් කරලා ඒ ටික නැවතත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතට අරගන්නවා. ඒ යටතට අරගන්නවත් එක්කම ඊළඟට කියදෙවෙන ක්‍රියාවලිය තමයි ඊළඟ ස්ලයිඩ් එකකින් ඒක බලා ගන්න පුළුවන්. ඒ තමයි ඊට පස්සේ මම හිතන්නේ යෝෂිත රාජපක්ෂ හෝ රෝහිත රාජපක්ෂ අරගන්නවා මේ එතනින් සිංහරාජ අඩවියෙන් ගොංගල ආශ්‍රිතව තියෙන පෞද්ගලික ඉඩමක තියෙන හෝටලයක් කොටසක් හදලා තිබ්බ හෝටලයක් ඒක හදගෙන අරගෙන ඉවලා ඊට පස්සේ ආ වර්ධනය කරගන්නවා. ඒ වර්ධනය කරගෙන ඊළඟට ඒ සමස්ත ව්‍යාපෘතියේ සැලසුම තමයි ඒකත් එක්කම අර ඩීගසට් කරපු 2011 අවුරුද්දේ ඩීගසට් කරපු අක්කර 1000ත් මේ හෝටලයත් එක්ක සම්බන්ධ කරලා මහා පරිමාණ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඊට පස්සේ කේබල් කාර් ව්‍යාපෘතියක් ඇතුළුව ක්‍රියාවලියක් සැලසුම් කරනවා. ඒ සැලසුම් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි හේස්වත්ත හන්දියේ ඉඳලා ගොංගල වෙනකන් පාරක් ඉදි කරන්නේ කිලෝමීටර් 7000ක් දිග පාරක් ඉදි කරන්නේ. එතකොට මේ පාර ඉදි කරනකොට මේ පාර ගම්මානවලට යන්නේ නැහැ. ඒ ගම්මාන පහළ විතරක් තියෙනවා. මේ පාරේ මුල් පටන් ගන්න හරිය විතරක් තියෙනවා. ලයිම් කාඹර කීපයක් වතු ජනතාව ජීවත් වෙන මේ ප්‍රදේශය විතරයි. එතනකින් ඉහළට තියෙන්නේ සම්පූර්ණයෙන්ම තේ වතු මේ කොටසක් අයිති වෙනවා. මතුරුට වැලි සමාගම යටතේ පාලනය වෙන. එතනින් ඉහළට තියෙන්නේ සම්පූර්ණ ගොංගල වනාන්තර පද්ධතිය. එතකොට ගොංගල වනාන්තරයේ මුදුන දක්වා මුදුනේ පිහිටලා තියෙනවා මේ විවිධ රූපවාහිනි ගුවන් විදුලි මේ සම්ප්‍රේෂණ කුළුණු පිහිටලා තියෙනවා. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවට අයිති සම්ප්‍රේෂණ පණිවිඩ හුමාරු කරන මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා. ඒව විතරයි පිහිටලා තියෙන්නේ. හැබැයි ඒව ඉදිකිරීම හින්දාත් ලොකු බලපෑමක් ගොංගල වනාන්තර පද්ධතියට වුණා. මම මොකද මුලින්ම සඳහන් කරා මේ ගොංගල කියලා කියන්නේ සහායේ කලාපය කියලා කියන්නේ නැගෙනහිර මේ සිංහරාජ අඩවියේ නැගෙනහිර කලාපයක කියලා කියන්නේ ඒකටම අනන්‍ය ජෛව ප්‍රජාවක් ජීවත් වෙන කලාපයක් කියලා. ඉතින් මේ පද්ධතිය තමයි විනාශ කළේ. දැන් එතකොට දැන් අපි මේ ඒ වෙනකොට අනාවරණය කළේ මේ හෝටලයේ නීති විරෝධී කියලා නෙමෙයි. ඒකත් එක්ක බැඳිලා තියෙන සියලුම ක්‍රියාවලිය නීති විරෝධී කියලා. ඒ හින්දම තමයි අපි මේව සම්බන්ධයෙන් අපි කරුණු ඉදිරිපත් කරනකොට ඉතාම වගකීම් සහගතව අපි මොනවා හරි ප්‍රකාශයක් නිකුත් කරත් ඒ ප්‍රකාශය ක්‍රමානුකූලව ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. නමුත් ඊට පස්සේ ඒවට විවිධ අර්ථකථන දෙන්න උත්සාහ දරුවා. හරි, අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. ඊළඟ ස්ලයිඩ් එකෙන් පේනවා දැන් මේ මාර්ග ඉදි කරන්න කරලා තියෙන විනාශය. මේ මාර්ග ඉදි කරන්න මේ වනාන්තරය ඉලිපෙලි කරා මේ වනාන්තරයේ දැන් මාර්ග ඉදි කිරීමේ ප්‍රතිඵල විදිහට මේ ප්‍රදේශයට විතරක් ආවේනික ජීවි විශේෂ පාරේ යන වාහන වලට යට වෙලා මෙරිලා යනවා. මොකද හේතුව මේ මාර්ගය ඉදි කරනවත් එක්කම බහුල වශයෙන්ම
දේශීය සංචාරකයෝ ඒ ප්‍රදේශයට යන ප්‍රමාණය වැඩි වුණා. එතකොට වාහන අධික වේගයෙන් ගමන් කරනවා. ත්‍රී වීල් මෝටර් බයික් වගේ වාහන, ෆෝ වීල් වාහන අධික වේගයෙන්. ඉතින් මේ ඒවැ ප්‍රතිඵල. එතකොට මේ සුරක්ෂිත වෙලා තිබ්බ කලාපයක් එක පුද්ගලයෙක්ගේ හෝටලයක් ඉදි කරලා ඒ පුද්ගලයාගේ ඊළඟ අරමුණු වලට යන්න මාර්ගයක් ඉදි කරලා ඒ පද්ධතියම සම්පූර්ණයෙන්ම මේ ජෛව පද්ධතිය විනාශ කරලා දැම්මේ. එතකොට දැන් මේක අපි මෙහෙම විනාශ වෙන්න ඉඩ දෙනවද? එහෙම නැත්නම් අපි ඒ ඊට ඉරහිව නීතිමය ක්‍රියාමාර්ග හෝ ඊළඟ ක්‍රියාවලියකට යනවද? ඒක රක්ෂිතයට අයත් වෙන්න ඕනද? ඒක ආරක්ෂා කරගන්න. එතකොට මේ වනාන්තර පද්ධතිය තුල ওই පද්ධතිය තුල තියෙන ජලපෝෂක වටිනාකම අපි ආරක්ෂා කරගන්න ඕනේ නැද්ද? ඒක රක්ෂිත සිංහරාජ වන රක්ෂිතයට අයිති නොවුනයි කියලා. එතකොට ඒකේ ඉන්න ජෛව ප්‍රජාව සිංහරාජයේට වන රක්ෂිතයට ඒක ගැසට් කළා නැහැයි කියලා වන සංරක්ෂණ ආඥාපනතේත් ඒ ගැසට් කළා නැහැ කියලා ඔය සත්තු එකෙක්වත් ඒ සීමාවට විතරක් කොටු වෙන්න උත්සාහ දරන්නේ නැහැ. මොකද ඒ සත්තුන්ට මේ පරිපාලන සීනමාව වැදගත් වෙන්නේ නැහැ. ඇයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ යථාර්ථය තේරුම් ගන්න උත්සාහ නොකරන්නේ? එතකොට මේවා මත සංරක්ෂණ ක්‍රියාවලීන් ගොඩනැගෙන තත්වයට අපේ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම පරිසරය සම්බන්ධයෙන් වැඩ කරන රාජ්‍ය ආයතන කවදාද පරිවර්තනය වෙන්නේ? මේක තමයි තියෙන අපිට තියෙන ලොකුම අභියෝගය. ඒක ඉදම් ප්‍රචාර කරන කොමිෂන් සභාවට තුලනම් ඒ වනාන්තර ටික පාලනය වෙන්නේ, ඒ වනාන්තර තුලනම් ඒ කලාපයට පමණක් සීමා වෙච්ච ජෛව ප්‍රජාව ජීවත් වෙන්නේ. එතකොට අපේ ඒ ඒ ඒ වනාන්තර පද්ධතිය ජලපෝෂක සුවිශේෂී ජලපෝෂක පද්ධතියක් නම් ඒ මත ඒ වටා ජීවත් වෙන ජනතාවගේ ජල සුරක්ෂිතතාවයේ ඒ වගේම කෘෂිකර්මාන්තය ඇතුළු මේ සමස්තය බැඳිලා තියෙනවා නම් එතකොට අපි ඒ ටික ඉදම් ප්‍රචාර කරන කොමිෂන් සභාවටයි ඒ වනාන්තර ටික අයිති කියලා ඉවර වෙලා ඒවා අපි රක්ෂිත තත්වයට පත් කරගන්නේ නැතුව විනාශ කරන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවාද? මේක තමයි තියෙන අපිට තියෙන ලොකුම අභියෝගය. දැන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක මේ පරිසර වේදීන් සහ පරිසර ක්‍රියාකාරීන් වෙන අපිට ලොකු අරගලයක නිරත වෙලා වෙන්නේ මෙන්න මේ හේතුවින්ද. ඔවුන් කියන්නේ රක්ෂිතයට අයිති නැහැ. අපි කියන්නේ රක්ෂිතයට අයිති නැති වුණ එක නෙමෙයි ගැටලුව තියෙන්නේ. මේවා ආරක්ෂා කරගන්න ඕන කරන පසුබිම ගොඩ නැගන්නත් තියයි. අපි ඊළඟ සයිඩ් එකට යමු. මං තුරු ටික වේගෙන් සඳහන් කරන්නම්. ඊළඟට සිංහරාජයේ වටා තියෙන ඊළඟ ගැටලු ටික මේ තියෙන්නේ සිංහරාජ අඩවියේ තව ප්‍රදේශයක්. ඒ තමයි ඒ කියන්නේ වරින් වර ඉදිපිහිරි කරන වලට ලක්වන කලාපයක් ශබ්දීලක සයිට් එක. දැන් මේ තියෙන්නේ මෝනින් සයිට් කියන ප්‍රදේශය. දැන් මෝනින් සයිට් මම හිතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බංගලෝ එකක් පිහිටලා තියෙන මේ ආශ්‍රිතව. දැන් මේ ස්ථානයේ තියෙනවා LOLC සමාගමට අයිති තේවතු ඉඩම්. තේවගාබිම් තියෙනවා. දැන් අදවන විට මේ ප්‍රදේශයේ සම්පූර්ණම වනාන්තරයේ ඇතුළත ඉතාම රහසිගතව මාර්ගයක් ඉදි කරලා කිලෝමීටර 2.5ක් විතර මාර්ගයක් වනාන්තරයේ තුලට එලිපිහිලි කරලා අදවන විට විශාල තේවගා බිමක් ඇති කරලා තියෙනවා. එතකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යාලයට ඉතාම ආසන්නයෙන් තමයි මේක තියෙන්නේ. මේක ඉතාම පැහැදිලිව අපිට කරුණු දැනගන්න ලැබුණා. LOLC සමාගමට අයිති භූමියක් විදිහට තමයි මේක දැන් අදවන විට මේ ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට යමු අපි. ඊළඟ සයිඩ් එකේ තියෙනවා LOLC සමාගම මතුරට වැලි සමාගමත් එක්ක එකතු වෙලා මේ ගොංගල ප්‍රදේශයේ අක්කර 30ක භූමියක ඒගොල්ලෝ උත්සාහ දරනවා මේ වනාන්තර ප්‍රතිස්ථාපනය කරන්න ඖෂධීය ශාක හිටවල. දැන් මේ පුවත්පත් වාර්තාවකුත් ඒකට මේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. එතකොට LOLC එකයි මතුරට වැලි සමාගමයි. දැන් මේ සමාගම් දෙක මේ හදිස්සියේ ඇයි මේ ගොංගල තියෙන සුවිශේෂීම තෘණ භූමියක, ඒ කියන්නේ ඒ තෘණ භූමිය කියලා කියන්නේ මං හිතන්නේ මෙතන ඉන්න අපේ සිසිර කුමාර මහත්මයා, එතුමා ඒ ප්‍රදේශය ගැන පර්යේෂණ ගොඩාක් කරලා තියෙන මහත්මයෙක්. එතුමා ඉස්සරහදී සඳහන් කරයි ඒව ගැන. සුවිශේෂීම ජල රැඳවුම් කලාපයක අදවන විට උත්සාහ දරන අක්කර 30ක භූමියක් අපි පහුගිය දවස්වල යනකොට ගොඩකවෙල පොලිසියේ OIC ගේ ගාඩ් එක යටතේ තමයි මේ ඉඩම් ටික මනින්නේ. ඉඩම් ටික මැනලා සලකුණු කරලා තියෙනවා මේ වෙන විට අක්කර 30ක්. ඒ අක්කර 30 ඖෂධීය ශාක හිටවන්න හදන්නේ. දැන් එතකොට දැන් මතුරට වැවිලි සමාගම ඒ යටතේම තමයි මං හිතන්නේ එන්සල්වත්ත පාලනය වෙන්නේ. මං හිතන්නේ ඔබතුමාලා දන්නවා එන්සල්වත්ත, එහෙම නැත්නම් කුරුළුගල ප්‍රදේශයේ තියෙන එන්සල්වත්ත කියන සුවිශේෂීම වනාන්තර පද්ධතිය. එතනක් තියෙනවා ලොකු හෝටලයක්. දැන් එන්සල්වත්තේ ඒ ප්‍රදේශයේ වනාන්තර ටික සිංහරාජයට මැනගෙන යනකොට පවර ගන්න සිංහරාජය වනරක්ෂිතය විදියට ප්‍රකාශයට පත් කරන්න හෙක්ටයාර් 575ක් විතර සුවිශේෂීම වනාන්තර පද්ධතියක්
ප්‍රශ්නේ අපි අර ඉස්සෙල්ලා කියපු අර අරංගිය වාර්තා වෙන ප්‍රදේශයේ ඇතුළුව ඒ කියන්නේ කුරුළුගල ප්‍රදේශයේ අරංගිය වාර්තා වෙන ප්‍රදේශයේ ඇතුළුව මොකද ඒක අපි අපේ පරිශ්‍රණ වලින් එක තහවුරු වෙච්ච කරුණක් ඉදන් තමයි තාම පැහැදිලිව සඳහන් කරන්නේ ඒ ප්‍රදේශයේ ඇතුළුව අක් හෙක්ටයාර් 570ක් විතර ප්‍රමාණයක් රක්ෂිත තත්වයට පත් කරන්න මැනීම් කරන්න ඉඩ දුන්නේ මතු රට වෙවිලි සමාගම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක අපි අර අපි දැන් අර ජනවහරේ තියෙන අර ප්‍රධාන වචනයක් වෙනවනේ ඩීල් කියලා ඉවෙලා ඒ ඩීල් වල ප්‍රතිඵලයක් විදියට ඒ හෙක්ටයාර් 575ක විතර භූමි ප්‍රමාණය මතු රට වෙවිලි සමාගම විසින් දුන්නේ නැහැ මැනීම් කරන්න සිංහරාජයේට වනරක්ෂිතයේ විදියට ප්‍රකාශයට පත් කරන්න එහෙම දුන්නේ නැති මතු රට වෙවිලි සමාගම අදවන විට LOLC එකත් එක්ක එකතු වෙලා මේ ප්‍රදේශයේ මේ මේ සුවිශේෂීම තෘණ භූමියක් ඒ වගේම ජල රැඳවුම් කලාපයක මේ ඖෂධීය ශාක හිටවනවා කියලා ව්‍යාපෘතියක් ආරම්භ කරන්න හදනවා. ඊට පස්සේ LOLC එක මෝනින් සයිට් ප්‍රදේශයේ වනාන්තරය ඇතුළටම පාරවල් ඉදි කරලා ඒකේ ඇතුලේ තේ වගා බිම් පවත්වගෙන යනවා. එතකොට මේ සියල්ලම එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක ඊටාම ගැටලුකාරී තත්ත්වයක්. ඊළඟ සයිට් එකට යන්න. ඊළඟ එක. හරි. ඔතනින් නතර කරා. දැන් මෙන්න මේ ප්‍රදේශයේ තවත් ව්‍යාපෘතියක් ඒ තමයි ඒකත් LOLC සමාගම මගින්මයි ඒ ව්‍යාපෘතියත් ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ප්‍රදේශයේ ඔය පේන ඔය තෘණභූමිවල මේ වන විට ඒ කියන්නේ ගොංගල ප්‍රදේශයේම තෘණභූමිවල අක්කර 50ක සෝලා එහෙම නැත්නම් අපි කියන සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා ඉඩම් මැනීම් කරලා තියෙනවා සුවිශේෂීම කලාපයක් මේ කලාපය විශේෂම තෘණභූමි කලාපයක් ඒ විතරක් නෙමේ මේ ප්‍රදේශය තුල ඒ අක්කර 50 ඒගොල්ලෝ සූර්ය බලශක්ති බලාගාරය ඉදි කරන්න ලබා ගන්නකොට ඊට පරිබාහිරව තියෙන ප්‍රදේශයේ ඉඩම් කට්ටි අක්කර 5 10 වගේ ඉඩම් කට්ටි ගණනාවක් වෙන් කරලා එතනින්ම පල්ලෙහා ඉන්නවා ලයිම් කාමරවල ජීවත් වෙන මේ වතුකම්කරු ජනතාව ඒ වතුකම්කරු ජනතාවට ප්‍රතිවිරෝධතාවයේ වැළැක්වීම සඳහා ඉඩම් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා දැන් එතකොට පේනවා මම මෙතනින් නතර කරනවා එතකොට පේනවා මේ සිංහරාජයේ අඩවියට මොන වගේ ගැටලුවකටද අදවන විට සිංහරාජ අඩවිය මුහුණ දීලා තියෙන්නේ කියලා. ඔය මහා පරිමාණයේම විතරයි අපි සඳහන් කරේ. තනින් තන එලිපෙහෙලි කරන සුළු වශයෙන් එලිපෙහෙලි කර කර වනාන්තර රක්ෂිත තුලට අරගෙන යන තේවගාබින් ව්‍යාප්ත කරන ඒවා ගැන නෙමෙයි. ඔය මහා පරිමාණ මේවා. දැන් එතකොට මේවා මෙහිම පවතිද්දී අපිට සිංහරාජ අඩවියක් විදියට සමස්ත අඩවිය සුරක්ෂිත කරගන්න පුළුවන්ද? මෙන්න මේ කතිකාවත ආරම්භ කරන්න තමයි අපි අද මේ උත්සාහ දරන්නේ. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.